සමන්තාචකවාලෙ සුුවත්තරාගච්චන්තු දේ වෙතා සද්දම්මන් මනිරාජස්ස සුනන්තුසගග මොක්කඩං දම්ම සවන කාලු අයං බදන්තා දම්මසවන කාලු අයං බදන්තා සද්දම්ම සවන කාලු අයං බදන්තා නමුතස්ස භගවෙතුූ අරහතු සම්මා සංබුද්දස්ස නමුතස්ස භගවෙතුූ අර අතු සම්මා සංබුදුදස්ස නමුතස්ස භගෙවෙතු අරහතු සම්මා සංබුද්දස්ස සතෝව අසුංස සති සතෝව පසංස සතිතිති. ඒ භාග්‍යවත් වූ දසබලධාරී ශාන්තිනායක තිඩෝගුරු බුදුරජාණන් වහන්සේට අපි හැම දෙනාගෙම නමස්කාරය වේවා. සාධූ සාධූසාධ. භාගිවතුන් වහන්සේගේ මහනිෙල් මල් සුවඳ විහිදුුණු ඒ උතුම් සිරිමුව මඩලෙන් ලෝකසත්වයා වෙට වදාළ ශ්‍රිසත් ධර්මයට පිහෙම දෙනාගෙම නමස්කාරය වේවා සාධ සාධසාධූ භාගිවතුන් වහන්සේගේ සිරිමුව මඩලෙෙන් වදාල ධරමය මනාලෙ සවබෝධ කරගත්න් ඒ යුත්තම උත්තමාාවියන් වහන්සේලාට අපිහැම දෙනාගෙම නමස්කාරය වේවා සාධූ සාධහූ සාධූ ප්‍රඥානාලිකාව සඳහා නුශාෂනා පවත්ව නතිගවරුවණීය නායක හාමුදුරුවන් වහන්සේලා ප්ිතහාමදුරුවන් වහන්සේලා ඇතුළු මෙරටවාසේ ලෝවාසී පිනැති මහා සංඝරත්නයෙන් අවසරයි. මෙමූතුම් ධර්මදේශනය ප්‍රඥානාලිකාව තුළින් විකාශනය කිරීම සඳහා අතුරගිරී පදිංචි, ඩRර්, අබේධීර මහත්මිය සහ සුමේද, වීරසය කර මහත්මා විසින් සැදැහැතිදායක් අත්වය දරාත් තිබෙනෝ. අර්මුණ වශයෙන් ටැම්පත් කොට තිබෙන්නේ දෙපාර්ශවේම පරළුව සැපත් දෙමවපියන්ට හා. සහෝදර සහෝදරියන්ටත් මීට මාස තුනකට පමණ පෙර පරලුව සැපත්. ලාල් ලීලසේන සුනෙත්‍රා වීරසයකර යනඥාතීන්. සොහරා සහ සොහුඉරයටත් පරලව සපත් සියලු නෑ දැහිත මිතුරන්ටත් මේ උුතුම් ධරමදානයේ පුුණ්්‍යකු සල්ලන මෝදන්වී, බවගාමී සුසර කළවර උතුම් වූ නිර්වාණන සවේශාක්ෂාත්වේවා යන ප්‍රාර්ථනාවෙන් පුුණ්‍යාන මෝදනාවන්නේ කරන්න. දායකත්වය දරු දෙපලට සහෙම දෙපළගේ දීනියන් ඇතුළු පවුලේ සෙලු දෙනාටම නිදුක්මීරෝගී සුවපත් භාවේ සහ දීර්ඝාෂ සම්පත්තිය, සැලසේවා දියනිය ගැ්ධ්‍යාපන කටයුතු සර්ව ප්‍රකාරයම සාර්ථක වී අනාගත අභිහුරදිය සැලසේවා යන ප්‍රාර්ථනා ඇතිවාශිුරවා දෙක්කරන්න. එවගේම ප්‍රාර්ථනා කරනවා ගෞරවනීය දේශකයාණන් වහන්සේට නිදුක්නීරෝගී සුවපත්භාවේ ප්‍රාර්ථනා කරනවා. ප්‍රාර්ථනයේ බෝධියකින් නිර්වාණ සුුවේ ශාක්ෂාත් කර ගැනීමට මේකු සලේහි උපකාරවේවා යන ප්‍රාර්ථනාවෙන්, පින්කම සිද්ධ කරන බව පෙන්වත්නය ඔබ සඳහන් කොට තිබෙනවා. ඔබ යෝජනා කරන්නේ ආනාපාන සති භාවනාව පිළිබඳව ධර්මදේශනාවක් පවත්වන්න කියන ආරාධනාව තමයි මේ පින්වන්ත පිරිිසවිසින් සිද්ධ කරලතිෙන්. පෙන්වත්නේ මාම මාතෘකාවට ප්‍රවිශ්ටයක් ලෙස බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට යොදනු සතිපට්ටාන ධර්ම දේශනාවේ කරමස්ථාන විෂි එකක් බුදුරජාණන් වහන්සේ දේශනා කරල තියෙනු සතිපට්ටහන සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ කරමස්ථාන විසි එකක් දේශනා කරල තියෙනු ඒ අතර ඒක් තමයි මුලටම යොදලති එන්න ආනාපාන සතිභාවනාව හැයි රවුල මුදුරුවන්ට බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ඉස්සල්ලම ආනාපාන සති භාවනාවනන් නොවෙයි. භාවනාකමටාන් හතක් උන්වහන්සේට දේශනා කළා කාලයට සහ චරිතයට අනුව. මුලටම මේ රාවුල හාමුදුරුවන් වහන්සේට දේශනා කළේ පින්වත්න සතර බ්‍රහ්ම විහරණ පිළිබඳව භාවනාව. විස්තරේ තමයි ඔබට ආනාපානසති භාවනාව පිළිබඳව දේශනාව පවත්වන විට මම දීරිගව දේශනා කරන්නේ. එතකොට බුදු හාමුදුරු හෙනං භාවනාවහි පලවෙනි දීලෙස ආනාපානසතිය දේශනා කර ඇති බව සූත්‍ර පරිශීලනය කරනකොට අපිට හම්බ වෙන්නෙ නෑ. ඒ ඒ චරිතයන් වෙලට අනුව ඒ කාලයන්වලදි බුදුරජාණන් වහන්සේ. මේ ආනාපාන සති භාවනාව විග්‍රහ කරල තියෙන බව තමයි අපට සූතර් පරිශීරණය කරනකොට හම්බ වෙන්න. එතකොට එෙම බුදුරජාණන් වහන්සේ දේශනා කළේ කොහොම දෙිතකොට අපි බුදු හාමුදුරුව පිළිබඳව මතක් කරගන්න ඕන්. පෙන්වත්නේ අපට බුදුරජාණන් වහන්සේ දකින්න බැහැ ගඩුල් ගොඩකින් සහ සෙමෙන්ති ගොඩකින්. එබඳු වූ බුදුරජාණන් වහන්සේ කෙනෙක් දකිනවනන්, බුදුරජාණන් වහන්සේ යුග අතර වෙනසක්තියනෝ දැන් අනුරාධපුර යුගයේ තියන බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් වගේ නොවෙයි පොළොන්නර්ුවයේ තියෙන බුද්ධ ප්‍රතිමා වහන්සේ නම පොළොන්නර්ුවයේ තියෙන යුගයේ තිබුණු බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් වගේ නොවෙයි ගම්පල යුගයේ තියන බුද්ධ ප්‍රතිමා වහන්සේ නම එහනම් පෙන්ෙනවත්න යුග යුගවලට අනුරූපව නිර්මාණවරුන්ගෙ තිබුණේ හැකියාව සහ කුසලතාවේ පදනම් කරගෙන. වැලිගල් ගඩල් සිමින්තිවලින් හැදුුණු බුද්ධ ප්‍රතිමා වහන්සේ අපිට දකින්න පුළුවංකම තියෙනවා. නං කියන්න එක හොඳ නෑවත් ඒ කනවශ්‍යයිවත් කියන එක නෙවෙයි. නමුත් බුදුහාමුදුරු අපිට වදාලේ බුදුහාමුදුරු කවුද කියල දැනගණ්ඩෝ නං දරමේ දැනගණ්ඩෝන කියලයි. ධර්මය තුළින් බුදුරජාණන් වහන්සේ දකින ශ්‍රාවකයා කවදාකවත් පෙන්වත්නී මේ වෙනස් වෙන්නේ නැකේනො. දැ යුගයුගවලට අනුරූපව බුදුරජාණන් වහන්සේගේ රූපය වෙනස් වුනාට ලංකාවේ කෙනෙක් හරි, ඉන්ඩියාව කෙනෙක් හරි, අමරිකාව කෙනෙක් හරි, ස්්‍රලියාවේ කෙනෙක් කර මේ ලෝකයේ ඕ නෑම තැනක. කෙනෙක් පෙන්වත්න ධර්මීන් බුදුරජාණන් වහන්සේ දැක්කොතුන් ඒ දකින හැමෝටම බුදුරජාණන් වහන්සේ එක විදිහටයි. හරියට පෙන්වත්න මෙන්න මේ වගේ. යමුණ අචරවති සරබු මහිවැනි ගංගාවල්සේම පෙන්වත් මහවැලි කැලනිි කලු වලවේ කියන ගංගාවල්ද මහමුහුදට එකුතු වෙනවා මහමුොහුදට ඒ ජලකඳ එකුතු උනහම අපි කාටවත් කියන්න බෑ මේ මේ මුහුද තියෙන්නේ මේ ඇමසන් ගංගාාවංආාව වතුර මේ ආසියාවෙන් ආපු වතුර මේ යුරෝපේංආාපු වතුර මේ සමනල කන්ද වතුර කියල අපි කාටවත් මුහුදු වතුර වෙන් කරන්න බෑ මුහුදට ජලය එක තූුණහාම පින්වත්න සියලුම ජලයකම රසකින් සහයිකම වරණයකින් බොහෝසේ යුක්ත වෙනවා. ඒ වගේ නිවනට නැත්තන් ධර්මය තුළින් භාගිවතුන් වහන්සේ දැක්ක ශ්‍රාවකයාට බුදුරජාණන් වහන්සේගේ වෙනසක් පේන්නෙ නෑ. එනිසා මවබට ආරාධනා කරනවා යෝජනා කරනවා, මසැස ඉක්මවාගිය, ධර්මකයකින් භාග්‍යවතුන් වහන්සේ දකින්න කියලා. එබඳු වූ භාගිවතුන් වහන්සේ නමක් දැකීම පරම සුන්දර දෙයක් පෙන්වත්න්නේ. නත්ති මේ සර නං අඥන් බුද්ධෝ මේ සරනංවරං, නත්ති මේ සර නං අ්ඥන්, දම්මෝ මේ සරනංවරං, නත්ති මේ සර නං අ්ඥන් සංගෝම සරනංවරං. අවසානක තමයි පෙන්වත්න නිබ්භානං පරම දුල්ලබං, නිර්වානය පරම දුර්ලබ දෙයක් වෙනවා. එනම් බුදුරජාණන් වහන්සේ සරණ යන ශ්‍රාවකයා, ධර්මයේ සරණ යන ශ්‍රාවකයා, සංගහා සරණ යන ශ්‍රාවකයා, නිර්වාණය තුළ පින්වත්න සාන්ත ස්වභාවයට පත්වෙනවා. බුද්ධරත්නේ ධර්මරත්නය සංගරත්නය සරණ යන ශ්‍රාවකයා, රම දුරලභ වූ නිර්වාණ සැපේ තුළ සැනසීමට පත්වෙන ශ්‍රාවකයෙක්කෙනවා. ඔහු නැවතනැවත දමනය කරන්න නැවත නැවත හසුරුවන්න නැවතනවත සුකපටිපදාවත් තුළට ප්‍රවිෂ්ඨ කරවන්න අවශ්‍යවෙෙනනෑ ඒ ශ්‍රාවකයා බුදුන්දහම් සගුන් සරණ යනකොට ඒ සරනමත පිහිටලා ජීවිතයේ සාර්ථකත්වය කරා ගමන් කරනවා. එබඳු වූ ශේෂ්තත්වයක් බුදුරජාණන් වහන්සේ ළඟත් තිබුණා ධර්මය ළඟත් තිබෙනවා ආරී මහා සංඝයා ළඟත් තියෙනවා පෙන්වත් බ තුනරුවන් කෙරේ දවේසි උපදවගන්නට හොඳන ඩැන් මේහි පෙළේද මෙමයි මාතෘකාවට අදාළව ආනාපාන සති සූත්‍ර දේශනාවත් එ වගේ සතිපට්ාන සූත්‍ර දේශනාවත් අධ්‍යනය කරන අතරතුර විශේෂ දේශනා පවත්වනයට දනු සාමීන් වහන්සේලගේ දේශනාවන් අහ නොකොට අපවත්තී වදහාල පරම පූජනීය පින් වත්නී නාාව්‍යනි අරියදම්ම නායකාමුදුරු විග්‍රහ කරන පරියායි පුදුම සුන්දරයි නමුත් එක මනුස්සෙක් විමසනව සාමීන මෙ කොඳ කෙලින්තියාගන්නම ඕන දානාපාන සතිය කරන්න ඇයි නිදාගන කරන්න බැරිද බුදුහාදුරුව ඉතින් ඇ ඉරියව්ව කටෝක සීමක් කළේ මයි පෙන්වත්න ධරමින් බදුරජාණන් වන්සේ නොදැක්ක ශ්‍රාවකයන් තුළ බුදුරජාණන් වහන්සේ පිළිබඳව විචිකිච්ා ඇතිවෙන්න පොළවා. එනිසා තමයි අපි කියන්නේ සෝතාපන්න භාාවයට පත්වීමෙන් විචිචිච්ඡා ඇැතිවෙන නෑ බුද්ධාධියට තැහහි කියලා. ඔබ මොහොතකට කල්පනා කරල බලන්න බුදුරජාණන් වහන්සේට පෙන්වත්න නෙත් පහක්ති බිලතියනවා. බුදුරජාණන් වහන්සේට නෙත් පහ තිබිල තියෙනවා. ඒක ධර්ම විග්‍රහයන් තුළ පිට හම්බ වෙනෝ. දෙම මේ කාරණාවත් ඔබට මුලින් මතක් කරන්නේ ආනාපානසති භාවනාව පිළිබඳව භාග්‍යතුන් වහන්සේ වදාළෙ කොයි තරම්නම් වූ ඥානයකින් දෙ යන් අව බෝධ කර ගැනීමටයි. එතකටට පුළුවන්කම තියෙනවා බුදුරජාණන් වහන්සේ පංචනේත්‍රයකින් යුක්තවමයි වැඩ ඉඳල තියෙන්නේ චක්කු මතානෙත, එවගේ බුද්ධචක්කු, සමන්තචක්කු, දිබ්බචක්කු, ප්ඥාචක්කු, මාංස චක්කු කියල පින්වත්නී ඇස් පහක් බුදුරජාණන් වහන්සේට තිබිල තියෙනවා. බුද්ධචක්කු, සමන්තචක්කු, දිබ්බචක්කු, ප්ඥාචක්කු සහ මාංස චක්කු කියන ඇස් පහක්. එතුක අපි බලමු මොකක්ද මේ බුද්ධ චක්කු කියන්න කියලා බුද්ධචක්කු කියල කියන්නේ ඉන්ද්‍රී පරෝ පරිියත්ත ඥානයටයි. මොකක්ද ඉන්ද්‍රී පරෝ පරි අත්ත ඥානය කෙල කියන්නේ. බුදුරජාණන් වහන්සේට පුළුවංකම තියෙනවා දමනය කළ යුතු සත්වයන් කෙතෙක් දුරට දමනය කිරීමට මේ සත්වයාගේ සද්‍රහා ඉන්ද්‍රීය දියුණුව පවතිනවද කෙල් උන්වහන්සේට බලන්න පුලුවංකම තියෙන. ආන් ඒ නිසා තමයිපින් වත්න්නේ මෙබඳු වූ ධර්මවිග්‍රහයන් කරනකොට බුදුරජාණන් වහන්සේ, ආනාපාන සතිය පලවෙනිියකට දේශනා කරන්න නිත්මකක් නිසාද ඉන්ද්‍රී පරෝපරි අත්ත ඥානයෙන් උන්වහන් සැවබෝධ කරගන්නවා මේ පිරිසට කළ යුත්තේ මෙබඳ වූ දේශනාවක්්‍යය. මොවුන්ගේ ශ්‍රද්ධ හඉන්ද්‍රීයේය දියුණු වෙලතියෙන්නේ මෙපමක්කය විරඉන්ද්‍රීය දියුණු වෙලතියෙන්න්නේ මෙපමණකය, බලයින්ද්‍රීයේ දියුණු වෙලතියන්නේ මෙපමණක්ය මේ විදියට පෙන්වත්න බුදුරජාණන් වහන්සේට පුළුවංකම තියෙනවා, ඒ ඒ සත්වයාව දමනය කිරීමට ඒ ඒ සත්වයා තුළ ඇති පංච බලය පංච ඉර්දිය, කොයි තරම් දුරට ශක්තිමත්්ද කියලා භාග්‍යිවතුන් වහන්සේ නමකට දකින්න පුළුවන් අන්න ඒකට එකයන්න පින්වත්නී බුද්ධ චක්කු කියලා. එතුකටඉනිසා තමයි බුදුරජාණන් වහන්සේ මේ රාවුල හාමුදුරුවන් වහන්සේට රාවුල හාමුදුරුවන්ගේ ධර්ම විග්‍රාය හම්බ වෙනවා පින්වත් අවුරුදු දාසේ දී තමයි න්වහන්සේ සව් කෙලෙසුන් නැසුව කියන්නේ අවුරුදු දාන්සේදී භාග්‍යවතුන් වහන්සේට උන්වහන්සේ මේ කියන ප්‍රතිපදාව වදාලේ මෙ බඳවාආකාරයට ගමන් කරන්න කියලා අවබාධ සැලසුවේ ඉන්ද්‍රී පරුව පරි අත් ඥානයේ නොහොත් පෙන්වත්නි බුද්ධ ඇසින් බුදු නෙතින් බුද්ධ චක්කු කියන එක නෙතකින් තමයි බුදු හාමුදුරුව බැලුවේ. ආසයානසේ ඥානය ඒ කියන්නේ, සත්වයා සසර පුරුදු කොරල තියෙන ධර්මතාවය කොතෙක් දුරට අභ්‍යන්තරයේ බලපවත්වන්නේද කියලා බුදු කෙනෙකුට විමසල බලන්නත්තුළවා. සංසාරයේ ඔබ සංසාරයේ මම සසර පුරුදු කොට ඇතිි ධර්මතාවයන් කොතෙක් දුරට අභ්‍යන්තරක චෛතිසකයන් තුළ ක්‍රියාවට නැගන්නේ යම්පරිත් දෙද යන්න භාග්‍යවතුන් වහන්සේ නමකට පෙන්වත්න විම සල බලන්න පුළුවන්කයනෝ. පුදුම දෙයක් නෙ ඇදු හිතල බලන්න බුදු කෙනෙක් මොුණ ගැවුණොත් කොයි තරන් න්නං පෙන්වත්නි ලාබයත්ද. කොයි තරන් ලාබයදද? ඇයි ඒ බුදුරජාණන් වහන්සේට පුළුවන් ඉන්ද්‍රීපරූ පරිියත්ත ඥානේනුතුන් ආසවක්හය කියන ඥාසයානුසේ කියන ඥානේනුතුන් අපගේත් ඔවුනගේතුන් සසර පුරුදුකොට ඇටී චර්යාවන් කුමනාකාරයකින්ට යන්න වටහාගෙන එයිට සුදුසූ කම කර්මස්ථානයක් පණවන්න පුළුවන් බුදුරජාණන් වහන්සේ නමගට ඊළඟට බුදුරජාණන් වහන්සේගේ තියෙනව පින්වත්න්නේ සමන්ත චක්කු සමන්ත කලෙකය නමකක්ද හාත්පස දකින්න පුළුවන් නේත්‍රයක් තියෙනවා භාග්‍යවතුන් වහන්සේට ආං ඒකට තමයි අපි කියන්නේ සරුවච්ඥන් වහන්සේ කියලා සර්වචඥයි ඊ කියල කියන්නේ අන ඕක නිසා පෙන්වත්න්නේ ක බලන්න බදුරජාණන් වහසේ ගැන මොහොතකට කල්පනා කරලා දි්චක්කු ඥානයත් ඒ කියන්නේ ඉන්ද්‍රීය පරෝපරියත ඥානය ආසයානුසේ ඥානේ බුද්ධ චක්කු බුදුරජාණන් වහන්සේට පිහිටනා වගේම සමන්තචක්කු සියලු තැන්හි දකින්න පුළුවන් සර්වච්චතා ඥානයක් භාග්‍යතුන් වහන්සේට තියෙනවා මේන් මේකට තම අපපි කියන්න පින්වත්න්නේ අනාවරණ ඥානය කියලා වහලදාන්නෙ කිසිම තැනක් නෑ බුදු කෙනව්. දැවට පුදුමේ තැන ධමකාරණාව පෙන්වති මම් බුදුරජාණන් වහන්ස ගැන වදාාරද්දි කියන්න. අපේ ඇැ අන්දකාරයක් තුළ පින්වත්නි පෙනෙන්නේ නෑ. ඇ කොච්චර නීරෝගීමත්ව තිබුණට ආලෝකයක් නැත්තං බාහිර රූප ඇහැ ගෙටෙන්නේෙ නෑ. හොඳම දීදිට දකින්න ආලෝක බින්දුවක්වත් එෙන් නැති පරිද්ධෙන්. ඔබේ කාමරයේ වහල නං ඔබට කාමරෙ කිසි දෙයක් පේන. ඒ නම් බහන්්ඩ නිසා පේනෙත් නෑ ඇහැ නිසා පේනෙත් නමකක් නිසාද ආලෝකයේ නිසා තමයි පෙන්වත්නි පේන්නේ. බුදුරජාණන් වහන්සේ නමකගෙන් නැත. ගන අන්දකාරයෙක උනත් පෙන්වත්නී යොදුන් ගණනාවක් දුර පේනුව කියන රාත්‍රයේ පවා බුදු කෙනෙකට එොර දැඟ ොට කියන්න පල එක පුදුමද ඒක තමයි පිනවත්න අචින්තයවූ බුද්ධ විෂය. එනිසා තමයි බුදුහාමුදුර ර අපට වදාලේ මහනනේ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ විෂය අචින්තයයි කර්ම අචින්තයයි ලෝක විසය අචින්තයයි එබඳු වූදේ පිළිබඳව හොයන්ඩ යන්න එපායිකවා බුදු හාම්දුරු දේල් පෙළිබඳ බුදුරජාණන්හන්සේ දේශනා කරනවා හොයන්ඩ යන්න එපා කියනවා එතකොට කල්පනා කළ බලන්න. කොයිතරන්නම් ගැඹුරු විෂයක් ද බුද්ධ විශය අනාාවරණ ඥානය මේ ලෝකෙ කිසිීම දෙයක්මත් වහලා උන්වහන්සේට නොපෙන්වාන්න පුළුවංකමට්නෑ කියන. භාගෝතුන් වහසේ කෙනෙකු සතුව පවතිෙන සමන්ත චක්කු අනාවරණ ඥානයෙන් ලෝකයේ ඕනෑම කෙනෙකුගේ අතීතය වේවා අපට කෙනෙකුට වැහිල දෙයක් කරන්න පුළුව හැබේ අතීතයේදී අප විසින් ගෙවල නිම කරන ලදදේ බුදුරජාණන් වහන්සේට දකින්න පුළුවන්කම තියෙනවා අනාධිමත් කාලයක් මුළුල්ලෙහි සංසාර සත්වයක් ලෙස අපි සසරූප දිමින් ආ ගමනෙහි අපි වැටුණු වලවල් සහපි ගොඩ ආපු තැන් පිළිබඳව බුදු කෙනෙකුට පින්වත්නී වදාලන්න පුළුවන් කියනෝ. අතීතයේ අපි ගෙව්වා කාරය. දැන් ඉබඳු නිසා තමයි බුදුරජාණන් වහන්සේ විවිධ විධ පුද්ගලයන්ට කමටහන් ලබල දෙනකොට අතීතිී වන් විසින් කරන ලද දේ පිළිබඳ විස්මරණය කරමින් කර්මස්ථානය ලබලදුන්නේ ඉතාමත්මන සුන්ද අවස්ථාවක්තමයි චුල්ල පන්තක හාමුදුරු. චුල්ලපන්තක හාමුදුරුව ආත්ම භාාව ගණනාවක් මුළුල්ලේ. කසින භාවනාව වැඩුව නිසා උන්වහන්සේට ඒ කරමස්ථානය ලබලදීල අවසානෙදී දානෙ වලදන්න පෙර දානෙවරදන්න පෙළපින්වත්නී රහත් භාවයට පත් වනේ මෙන්නෙ මේ භාග්‍යවතුන් වහන්සේළඟ තිබුණු අනාවරණ ඥානය අතීතයේ ඔබමම රැස්කරගත්ත කර්මය පිළිබඳව බුදුගෙනෙකුට දකින්න පුළුවංකම තියෙනවා. සමන්ත චක්කු. වර්තමානය වේවා වර්තමානය තුළ යම් සත්වයෙකුගේ කුසලා කුසල චෛතිසිකයන් ක්‍රියාවට නැගෙන ආකාරය බුදුගෙනෙකුට පින්වත් දකින්න පුළුවංකම තියෙනවා. අනාගතී ඔබට මට වෙන විපත්තිය පිළිබඳව භාගතුන් වහන්සේට දේශනා කරන්න පුළුවන්කම තියෙනවා. අන්න එබඳු දේශනාවක් තමයි පින්වත්න අර බුදුරජාණන් වහන්සේ, සන්තිස කියන රජතුමාට වදාලේ. මයි පිළිබඳව දේශනාව පවත්වන්න යළි දවසක, සන්තතික කියන අමාත්‍යවරයා බේබද් දෙෙක් වෙලා අශ්වකරත්තක නැගල්ලා රාජ්‍ය සභාවට එනකොට බුදුරජාණන් වහන්සේ ඔහුගේ අනාගතයේ දැකලා භික්‍ෂූන් වහන්සේලාට සහිකරනුව පින්වත් මහනිනි මේ බේබද් දෙෙක් ලෙස හැසිරෙන සන්තතික අමාත්‍යවරයා අද සන්ධියාවේදී රහත්භාවයට පත්්‍යනව කියන්නේ අනාගතයේ ගෙන දකින්න පුළුවන් සත්‍යයෙකුගේ තිබන කුසලා කුසල සංස්කාරයන්. සමන්ත චක්කු, අනාවරණ ඥානයෙන් බුදු කෙනෙකුට සත්වයකුගේ අතීතවේවා වර්තමානවේවා, අනාගත වේවා, ත්‍රයිකාලේම දකින්න පුළුවන්කම වගේම දුරහෝ ළඟහෝ දකින්නත් පුළුවන්, ආධ්‍යාත්මික හෝ බායිරවශයෙන් දකින්නත් පුළුවන්, කිසිදු බාධාවකෙන් තොරව. සියල්ලම විවෘර්තව දකින්න පුළුවන් පෙන්වත්න බුදු කෙනෙකුට. එනිසා උන්වහන්සේට තව නෙතක් තිබිල තියෙනවා සමන්තචක්කූ කියලා. එකක් තමයි බුද්ධචක්කු අනිත් එක තමයි පෙන්වත්නී සමන්ත චක්කු. ඊළඟට අපට හම්බ වෙන්නමකක්ද බුදුරජාණන් වහන්සේ නමකට තිබුුණ කියනවා දිබ්බචක්කු දිබ්බචක්කු කියල කියන්න මෙ පිතාමත්ම සුන්ද රැහැක් පින්වත්න්නේ. සාමාන්‍ය මිනිස්සුන්ට එබඳු දැකීමක් ඇති කරගන්න බෑ සාමාන්‍ය මිනිස්සුන්ට එබඳු දැකීමක් ඇති කරගන්න බෑ මොකක් නිසාද මිනිස් ඇස ඉක්මවා ගොස් බුදුකෙනෙකුට පමණක්ලොව පිහිටන දිබ් චක්කු ඥානයක් පින්වත්නී තිබෙනවා. ඒක දිවසක්. බුදුන්වහන්සේට වදාරන්න පුළුවන් මේ සත්වයා මෙතිනින් චුතවන්නේ කුමනාකාරයෙන්ද කියලා. බ ැරන්නේ මොනවිදිහට ද චුත්ත වෙන්නේ මනුලවෙන් කොයි විදිහටද. මනුශ්‍යලෝකය විතරක් නෙවේ පෙන් වත්න්නේ. දීව්‍යලෝක තුළ බ්‍රහක්්මලෝක තුළ අසුරලෝක තුළ මෙබඳු කුමනොහෝ ලෝකයක් තුළ සත්වයෙක් චුතියකට පත්වෙන්නේ. සත්වයා චුතවෙන්නේ මොනවිදිහන්ද කියනෙ එක බුදු කෙනෙකුට දකින්න පුළුවන්කම තියෙනවා කියනවා චුත්ත වනාකාර දැන් අපට පුළුවන් කෙනෙක් මැරෙනවා දකින්න. හැබැයි අපට උපපදින ආකාරය කියන්න බෑනේ. බුදුරජාණන් වහන්සේ කෙනෙකුට පුළුවන් කියනවා පෙන්වත්න චුතවන ආකාරයේ දකිනවා වගේම උපදිනා අයිරුත්් දකින්න පුළුවන්. මේ සත්වයා මෙතෙනින් චුතවෙලා මේන් මේතැනයි උපදින්නේ කියලා බුදු කෙනෙකුට පෙන්වත්නි වදාරන්න පුළුවන් කියනවා. ඒක මිනිස් ඇසට පේන්නේෙ නෑ. එතකොට පෙන්වත්න, අපට සාමාන්‍ය මිනිස් ඇසකින් විඤ්ඥානය චුතවෙල යනාකාරය අපට දැකගන්න පුළුවන්කමක් නෑ අපි හාල තියෙනවා. ආයු ස්මාච විඤ්ඥානං. විඤ්ඥානයේ පවා චුතවෙල යනවා ඒ අපිට කියන්න බෑ මේ මෙතනුණුයි විඤ්ඥාණයේ චුත වනේ කියලා. චුත වනාකාරයේ මිනිස් ඇසට ඉස්පර්ෂ වෙන්නෙත් නෑ මිනිස් නුවනට ඉස්්පර්ෂවෙන්නත් නෑ. හැබයි සත්වක් චුතවනාකාරය පෙන්වත්න බුදුරජාණන් වහන්සේ නමකට වදාරන්න පුළුවන්. ආං ඒහා බැඳනු, කරම සංස්කාරයන් අපට නොපැෙනනාට බුදුකෙනෙකුට පෙනෙනව පෙන්වත්නී භවපච්චයා ජාතිී කියනමේ න්‍යායට සත්වයාගේ චුතියත් සත්වයාගේ ප්‍රතිසන්ධියත්න සිම ආකාරයකට පැකිලික්ව වදාරන්න පුළුවන් බුදු කෙනෙකුට අන්නේ නිසා කියනුව දිබ් චක්කුඥානය කියලා. දැන් නත්තුනක් ඔබාද දේශනාවදී දැනගත්තා භාගිවතුන් වහන්සේ නමකගේ පිහිටලතියෙනවා. ඇයිපින්වත් ඔබටමාම නෙත්ගැන බදාරන්නේ ආනාපාන සතිය පිළිබඳව ඔබ පුදුම ශ්‍රද්ධාවකෙන්ගේ දේශනාවහන් ඕන. තරකක් විතර්ක ගොඩනගාගන්න උබට ධර්මී පිළිබඳව සැකයක් පවත්වගන්න ඔබ හිත් දෙන්න යන්න එපා උබ නිරන්තරේම ධරම ස්මරණය කරන්න භාගිවතුන් වහන්සේට ඉන්ද්‍රී පරෝ පරි අතඥානයේ තිබුණා භාගගිවතුන් වහන්සේට ආසයානුසේ ඥානයේ තිබුණා භාගිවතුන් වහන්සේට ආවරණඥානයේ තිබුණා භාගගිවතුන් වහන්සේට දිබ්බ චක්කුඥානයේ තිබුණා විදියට පෙන්වත්නී බුදුරජාණන් වහන්සේගේ ඥානය පිළිබඳව. බුදුරජාණන් වහන්සේගේ නුව නැස පිළිබඳව. මෙනෙහි කරලා ඉස්මරණය කරලා ධර්ම සංවේගි උපදවගන පෙන්වත්නී මාතෘකාවට අපි ප්‍රවිශ්ටවෙන්න ඕන. එතකොට අපට බුදුරජාණන් වහන්ස පිළිබඳව විශවාසයක් ඇතිවෙන්නේ. දැන් දේශනා කරන මගේ හැකියාව නෙවෙේ ඔොබ ධර්මයට එකතුවීම. දේශකයණන් වහන්සේ එක දක්ෂතාවය නොවෙයි ඒක තමයි පින්වත්ති මේ ධර්මය තියන සාදිිට්ටික ස්භාවය. ධර්මයයාන ශ්‍රාවකය එක දිගට ධර්ම ඇව්වාම ට ධර්මය නොනහ ඉන්න බෑ ඇයි ධර්මය නොනහ ඉන්න බැරේ ඒක තමයි ධර්මය තියන සාන්දිිත්තිික ස්භාවය ඒකයි ධර්මය තියෙන රසය ඒකයි ධර්මදානය වටිනකම ඔබ ධර්මය හොද්දට අහන්න පුරුදු වෙන්න පින්වත්නි දර්මේ දවසක මුණ ගැහෙනවා දරුවන්ගෙන් ගැලවිලා යන දවසඔබට දාවෙනවා. ඔබ විදිින කාම සම්පත්වලින් මැගැරෙන දව සතාරණ දවස ඔබට හමුවෙනවා. ඔබට විඳින දුකපිළිබඳව ඔබට අවබෝධ වෙනවා. ඔබ අරකෙන් මේක සතුතු වනා මේකෙන් ඒක සතුට වෙන්න පුළුවන් කියන පූර්ව නිගමැන මායාවකින් ඔබට ගැලවෙන්න පුළුවන්. මොකකින්ද ඔබ දරමේ ඔහොඳට මනාලෙස පින්වත්නී ශ්‍රවණය කළොත් ආ කාන්ත සීලය ආරක්ෂා කරගත්තොත්. ඔබට මේ කාම සම්පත්වොලින් මිඩෙන. කාමභ ර අරූපි භවවලින් අත්මි දෙන. සංසාර විමුක්තිය උදාකරව ගන්න මාර්ගේපෙන් වවබට විවෘත වෙනවා. එනිසා ඔබ හොන්ඳට ධර්මය අහන්න භාග්‍යවතුන් වහන්සේ නුවනිින් මයි අපට මේ දේශනා කරලා තියෙන්න්නේ. පින්වත්න හතරවෙනි චක්ෂුසේට කියනො ඇහැට කියන ොමොකක් කියලද පඤ්ඥාචක්කූ කියලා. පญ්ඥාචක්කු කියන්නේෙ මෙිතන මොකක්ද. පින්වත්නි ලෝතුරා බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේට ආර්ය්‍ය ස්්ඨාංගික මාර්ගය වදාරෙනවා. ආංඒක ප්‍රඥාචක්සු. සම්මාදිිට්ටි සම්මා සංකප් සම්මාවාච්චා සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මාවායාම සම්මා සති. අතීතයේ පෙන්වත්නි අපි අහල පුරුදු නිසත්. වර්තමානය අපි පාසල්ලවදිය තුළ කටපාඩන් කරගත්ත නිසත්. විශ්වවිද්‍යාල ජීවිත තුළ අපි අධ්‍යනයත් තුළ නියලනු නිසා. සූත්‍රපිටකෙ තුළ විවිධ දේශකයාණන් වහන්සේ ලගේ දේශනා තුළ ධර්ම ග්‍රන්ථ තුළ පින්වත්නි මේ ආර්යස්ත්‍රාංගික මාර්ගය කියන වචනය. අහල්ල කනට කටට ඇහැට පුරුදු නිසා අපට හිතෙනවා මේක මොකක් ද අපට මතකයින කියලා. ම ඔබෙන් ප්‍රශනහන්නේ මේ ලෝකයේ පලවෙනි මහම්භවෙච්චි මාර්ගය තමයි ආර්ය අස්ථාංගික මාර්ගය නැමැති සුන්දර මග. හැබැයි ඔය සුන්දර වූ මග පලවෙනි වතාවට ස්පර්ශවුණු බුදු කෙනෙක් ලෝකේට මේ ආර්ය මාර්ග අට පිළිබඳව වදා අරද්දී කෙනෙක් පිළිගනේද කෙනෙක් පිළිගන්නේ නෑ? පඥා චක්ෂුෂය බුදු කෙනෙක්ලව තනිවම පින්වත් අවබෝධ කරගත්ත දේ තමයි ආර්්‍යස්්ඨාංගික මාර්ග. ප්‍රඥා සීල සමාධි කියන මාර්ගය බුදුකෙනෙක්ලව අවබෝධ කරගන්නේ කිසිම ආචාර්ය උපාද්‍යයන් වහන්සේ නමක ගෙවත් පොතක පතක සසා විශ්වවිද්‍යාල විශෂ නිර්දේශකවත් නොතිබුණු ධර්ම පරියායක් තමයි බුදු කෙනෙක්ලව තමන් වහන්සේ තනිවම මේ ධර්ම අවබෝධයට පත්තුනේ. පඥ්ඥා චක්සුසයක් ප්‍රඥාවනමැති ඇසක්. මහනනේ සම්මා දිිට්ටි සම්මා සංකප්ප සම්මා වාචා බුදුරජාණන් වහන්සේ වධාරණමේ මාර්ගය පෙන්වත්න ප්‍රඥාවටම ගෝචර වන දෙයක් මිසක් ප්‍රඥාවකින් හීන වෙච්චි ශ්‍රාවකයකුට ඉෂ්පර්ෂ නොවන ධර්මපරියායක් තමයි ආර්්‍යස්්ඨාංගික මාර්ගය කෙලකයන්න මේ මාර්ග්‍යපට කටපාඩන් තියෙන්න්න පුළුව මේ දේශනා පිළිබඳමට වඩා දීර්ගවහලතියෙන්න්නත් තුළවා. ම යෝජනා කරන්නේ. ඔබේ පෙන්වත්න වං අත දකුණු පැත්තේ පපුුවට තද කරගෙන. ඔබම විමසන්න මම මේ මාර්ගට දැනගත්තට මම මේ මාර්ගාඩ දවසකට කී සැරයදද වඩන්න කියලා. මේ මාර්ගය පෙනුනට වැඩක් නෑ. මේ මාර්ග ඇහුවට වැඩක් නෑ. මේ මාර්ග කියව්වට වැඩක් නෑ මේ මාර්ගය පින්වත්න තියෙනවා කියල දැනගෙන හිටියට වැඩක් වෙ නෑ. මේ මාර්ගය තුළේ ඒ කියන සත්වයා පුද්ගලයා ගමන් කළ යුතුවෙනවා. මගතයෙන්න්න පින්වත්න ගමන් කරන්න. මගදිහා බලාගන හිටියට අපේ කෙලවරදක්වා නිෂ්ටාව දක්වා අපිට යන්න බෑේ. එනම් ඔබ කල්පනා කරල බලන්න මෙ සුන්දර නිවන් මග ආර්යෂ්ඨාගික මාර්ගය තුළ ම දවසකට කොයි තරං වෙලාවත්ද ගමන් කරන්නේ. ආං ඒ වෙනකොට ඔබට සිහිවේවිී ප්‍රඥා චක්ෂෂයෙන් අවබෝධ කර ගත්ත බුදු කෙනෙක්කුගේ ආර්යෂ්ඨාගික මාර්ගයේ කොයි තරම් පරම ගහම්බීර සුන්දරද කියලා හැබැයි මේ මඟ පින්වත් ඔබ යන්න ඕන යනකොටයි ඔබට මේ මගේ තියෙන ගාම්බීරත්තේ මතක් වෙන්නේ අවබෝධ වෙන්නේ. ඊළඟට පෙන්වත්න පඥ්ඥා චක්ෂුසේ කියන ධර්මවිග්‍රහයේ නැත්තන්ගේ බුදු නැතේ කියනො තව එකක් කියනවා සතිසක් බෝධිපාක්ෂිත ධරමයන් පිළිබඳව ඇහැ පහල වෙනෙන්ක. සතිසක් බෝධිපාක්ෂිත ධර්මයන් පිළිබඳව ාලතියනවා. ආගේ සතිසක් බෝධිපාක්ෂිත අවබෝධීයට පත්වෙන බෝධිපාක්ෂිත ධර්මයන් ලෝකයේ පෙන්වත් නිස්සරල අවබෝධ කරගත්ති බුදු කෙනෙක්නේ ඒක ප්‍රඥාවක් ඒක ගහම් බීරත්වය ඊලකට පෙන්වත්න මාර්ග පලාදී මනාලෙස දැක්කේ බුදු නැතින් නැත්තම් ප්‍රඥා චක්ෂයෙන් පත්වෙලා තියන මාර්ගාධගමනය පිළිබඳව බුදු කෙනෙකුට පෙන්වත්න නොසගවා බදාරන්න පුළුවන්. ඒකට තමයි කියන්නේ පං්ඥා චක්ෂුසේ කියලා. හේතු ප්‍රත්‍ය ධර්මයන් දකින්න පුළුවන්, සංකට ධරමයන් දකින්න පුළුවන්. ඉළඟට පෙන්වත්න කාලදේශ විකල්ප විරහිත විනවිධ දකින්න පුළුවන් භාග්‍යයවතුන් වහන්සේට. හේතු පල දාමකින් නොහට ගත්ත අසංකට දාස්සුවන නිවන යතාස්වභාාවේ ලෙස දකින්න පුළුවන් බුදු කෙනෙකුට ප්‍රඥා චක්සු සේෙන් එතකොට පෙන්වත්න අදෝඔබ කීප් කියී අකා ගත්තද බදුරජාණන් වහන්සේගෙනෙත් පහත්තිය නොකු අහතරක් අහගත්ත දැන් අවසාන බුදු නැත ඒකට කියනම් මාන්ස චක්කු කියලා. මාන්ස චක්කු කියන්නේ මොකක්ද මහාපුරුස ලක්ෂණයන් වලින් හැබි බුදුරජාණන් වහන්සේගේ ප්‍රකෘතිභාවයෙන් පවතින නේත්‍ර යුගල දෙකට තමයි කියන්නේ පින්වත්න මාන්ස චක්කු කියලා. හැබැයි ඔබ හිතන්න එපයක ඔබේ ඇස්තක මගේ ස්තක වගේ කියලා. නී සඟලකින් යුතු නිල්පාටයි කියන භාග්‍යවතුන් වහන්සේගේ නිෙත් දෙක. අලුත උපන් පෙන්වත්න වසු පැටියෙකුගේ නෙත්වගේ කියන බුදුරජාණන් වහන්සගේ නැත. සුදුපාටට පිහිටනලද කොටස පෙන්වත්න පුතුම ලෙස සුන්දර ලෙස සුදුපාඨකින් යුක්තයි කියනවා. ඒ බුදුරජාණන් වහන්සගේ මාන්ස නෙතින්. නැත්තම් ප්‍රකෘති නේත්‍රයෙන් පුොළුවන් කියනවා අපින් වත්නී දැඩි අඳුරලෙස පවතින යමක් වෙත්නම් ආලෝකේකින් දකිනවා වගේ ඒ බුදුරජාණන් වහන්සේගේ නෙතින් අඳුරේ ඇති වස්තුව ස්පර්ශ කරන්න පුළුවන් කියනු. ඔබ කල්පනා කරල බලන්. එහිනම් මාංස චක්ෂය කියල කියන්නේ, මහාපුරු සලක්ෂණ වලින් එකක් නං මහාපුරු සලක්ෂණ ලබන්ඩ හේතුව කුත්තියෙන්නු නීත කර්ම විපාකය මොකක්ද. කිසිීම වෙලා වකදිවත් පින්වත්න කිස්සිම්ම කෙනෙක් පිළිබඳව දවේශ සහිත සිතින් දේශ සහිත නැතකින් හැරී බැලවිනෑ කියනෝ. රවල බැලවිනෑ කියේනෝ. ඒ නංගු බහිතල බලන්න. බහිතල බලන්න එක් කොයි තරන්නං. මී දර්ම යද කියලා. එතකොට බුදුකෙනෙකොට පවතිනවක් වමකක්ද පෙන්වත්න බුද්ධ චක්ෂසයේ පවතිනවා සමන්ත චක්ෂසයේ පවතිනවා දෙබ් චක්ෂසයේ පවතිනවා ප්‍රඥා චක්ෂසයේ පවතිනවා මාංස චක්ෂසේ පවතිනවා ආංගී චක්ෂු නෙත්වලික් තමයි බුදුහාමුදුරු අපට මි දේශනාව වදාලි පව අපි දේශනා පැත්තට හැරමු. මවබට මදක් කලා සතිපට්ටාන සූත්‍රයේ භාවනා කරමස්ථාන විසි එකක් දේශනා කරලා තියනවා. හැබැයි සතිපට්ටාන සූත්‍ර දේශනාවේ මුලින් ආරම්භිවෙනි මොකක් දමන කරමස්ථානයද ආනාපාන සතිකරමස්ථානයෙන් ආනපාන සතිකරමස්ථානයෙන් තමයි සතිපට්ටානය ආරම්භිවෙනි විසි එකෙන් පලවෙනි එක පින්වත්න්නේ ැ රුලා දුරුවන්ට ුදුරජාණන් වහසේ ප්‍රථම එම දුන්නම කාද කමටහන. ප්‍රථම එම්ම දුන්නේ පෙන්වත්නී මෙත්තා කරුණා මුදිතා උපෙක්කා කියන සතර බ්‍රහ්ම විහිරණයන් තමයි උන්වහන්සේට දුන්නේ. උනන්සේ ඉස්සල්ල මානාපාන සතිපුරුදු කළේ නෑ එතට එතන හතරයි හන දුන්න හත ඊට පසේමකාක්ද පස්වෙනය දුන්න පෙන්වත්නේ තිස් දෙකක් ආකාරයකින් යුක්ත අසුභ භාවනාව උන්හන්සේට කරමස්ථානයක් ලෙස බුදුරජාණන් වහන්සේ පවරණවා. එතකට පහයි. හයිවෙනිට දුන්න පෙන්වත්න අනිත්‍ය මනසිකාරය අනිත්‍ය රූපවේදන සං්ඥ සංස්කාර විඤ්ඥාන. මේ කියන, ස්කන්ධධාතුූන්හි අනිත්‍යතාව ප්‍රගුණ කරන්න තමයි රවුල හාමුදුරුවන්ට බුදුරජාණන් වහන්සේ හායවනුව පින් වත්ේ ලබල දුන්නු කරමස්ථානය. හත්වනියටටම කාද දුන්නේ. හත්වනියට තමයි පින්වත්න ආනපාන සති භාවනාව පැවරුවේ. පලවෙනියට මුන් වහන්සේට පවරණෝ සතරකමට මේ සතර බ්‍රහ්මවේරණයන් පස්වෙෙනයට පේටනවාද දෙතිස් කුණපයන් පිළිබඳව පිළිකුල් භාවනාව හයවෙනුවට උන්වහන්සේට පබරන්නේ අනිත්්‍ය මනසිකාරය හත්වනියට තමයි පෙන්වත්න ආනපාන සතිය උන්වහන්සේ කරමස්ථානයක් විදිර ලබල දුන්නේ රාවුල් හා මුදුරුවන්ට. එතුර පිතැන්න පුල වාමින් වහස මුලින් කරපුහයිම් මොකදදුනේ. මුලින් කරපුොහය අපරාධය අහක ගියාද ඇයි ආනපානු සතිය නැති නිසා. වත්න රාවුල හාමුදුරුවන්ට පළවෙනිියටම කරපු භාවනා කමටන් හයෙන් සිට දියුණූනා කියල ධර්ම විග්‍රහහිතියනො චූලරාහුලුවාද සූත්‍රයේ. ප්‍රථමයිම්ම සපේන ලද කරමස්ථාන හයින් උන්වහන්සගේ සිට දියුණුනා කියනු. ආඩපාන සති භාවනා එම්මකොදෝනේ ආනපානසති භාවනාව වඩමින් ඉන්නකොට පින්වත්නී අරිහත්වයට පත් වුනා කියන එක ධර්ම විග්‍රහයේ චූල රාවුලෝවාද සූ්‍රය සූත්‍ර දේශනාව අහමින්ම පින්වත්ති මේ දේශනා වදාළ කියනු. එතුටබ කල්පනා කළ බලන්න චූල රාහුලෝවාද සූත්‍රයත් ආනාපානසති සූත්‍රයත් සමාවෙන් නානාපානසති භාවනාවත් ඊළඟට පින්වත් අනිතති මනසිකාරත් ඟට පිුල් භාවනාවේ කොටස් තිස් දෙගත් බ්‍රහ්ම විහාරණ හතරත් කියන මේ කියන ධර්ම පරිාය මත තමයි රවුල හා මුදුරුවන් වහන්සේ අරිහත්වයට පත් වනේ. අයිලකටම ඔබට දේශනා කරඩුවන මේ ආනාපානසති භාවනාවෙන් මොකක් දෙ වෙන දේ කියලා පලවෙනිම කාරණාව තමයි පෙන්වත්නී දයිනික කටයුතුවලදී පුදුම විදිී සහනයක් සපය ගන්න පුළුවක්. ඇත්තුමගේ මිස්ුවේ ආනාපානසති භාවනා පිළි බදවනි, පලවෙනිම මේකෙ ලබන ලාවේ තමයි, දෛනිකව කටයුතුවල පෙන්වත්න නිවැරදිතාවේකට පත්වෙන්ඩත් පුළුවන්. නිවන් මග පූරණය කරගැනීමට හැකියාව ගුත්තියනු. හරියට පෙන්වත්න ආනාපානසති භාවනාවට, ශරීරයේ පවත්ව නැත ශරීරෙත් තබාගත යුතු ආකාරය පවා බුදුරජාණන් වහන්සේ අපට වදාරෙනවා කොයි විදිහයටද උජුම් කායන් පනිදාය පරිමුකං සතිංගු පට්ට පෙත්වා. උජුම්කායන් මේ ශරීරයේ පින්වත්නී ආනපානසති භාවනාව කරනගොට රිචුවතියාගණ්ඩෝන කෙලිින් තියාගන්න වුණු. ද මංකිවවරය දේශනාවේ මුලින් අපේ අපවත්තේ වදහල නාව්‍යනේ නායක හාමුදුරුවෝ දේශනා කරන දේශනාවට කෙනෙක් අහන එසයින් අසෙන් නිදාග නෝක කොරන්න බැරිද කියලා මෝඩකංගුල මහත. එළඟටගෙනෝකට ආර එකට යඩ මෝනද. රුක්ත මූලයකට යන්න මෝනද. පින්වත්නි භාග්‍යෝතුන් වහන්සේ වදාළ ධර්ම පරියායි පරම සුන්දර බවක් තියෙන වනේ. වේ දැන දැන දැනදන අප ජීවිත වලේ වට්ටල නෑනේ උන්වහන්සේ වදාළ තැනට අපි ආයුතුයි උන්වහන්සේ කරන්න කිව විදිහට කළ යුතුයි ඒක තුළිනු අපට මේ බවබෝධයට පත්වෙෙන්න්න පුළුවන්කම තියෙන්න්නේ එම නැතු ඔබට උන්වහන්සේ කළ දේශනාවට ප්‍රතිප්‍රශ්නසාසා කරගන්න බෑම එක. රිජුවතියාගන්න එක ප්‍රතිඵලයක් තියෙනු අපේ ශරීරී පින්වත්න පිට කොන්ද තියෙනව ඇට ටික. කොඳු යට පේලිය. ඒ කොඳු වැට පේලිය අවසාට කිට්ටුවෙන තැන තමයි පෙන්වත්ති මේ ග්‍රීවා දහත්තුවෙන්. එතකට ග්‍රේවාධාත්තුවෙන්න් ඒ යටකට ටික වෙන් වෙනවා ඒයටකටු තියෙන්නේ බ්ලේඩ් එකක් වගේ. ඒයටකටු බ්ලේඩ් එකක් වගේ තිබුණ හම අපි නිවැරදි ඉරියව්ව තුළ භාවනා ආසනය ඉඳගත්ත නැති වනාම, ඒකී තියෙන විපාකය තමයි පින්වත් මේ ඇටකටුුවලට අර මස්තුවාල වෙනෝ එතකොට අධි ලෙස වේදනාවක් ඇතිවෙන පුංචි කාලයක් තුළ මේ දේශනාව වෛද්‍යවරේ කහන්න පුළුවන්මතකොට එත්තු දන්නව මේ කියන ඇත්ත දෙනැත්තද කියන එක ප්‍රායෝගික ඔබ බලන් ඔබටත් ඒක ෙම්ම ආං එබඳු වේදනාවක් එනකොටේ ශ්‍රාවකයාට තමන්ගේ අරමුණ කරා සිත දුවවන්න බෑ. එනිසා තමයි මෙතැන කියන්නේ බුදුරජාණන් වහන්සේ රිජුවතියාගණ්ඩෝන ශරීරි උජුම් කායන් රජුවතියාගණ්ඩෝන කය. ඒ කය රිජුවතියාගටටට පස්සෙත් දොරට පාලකයෙක් වගේ සිත දමනය කරගන්නඕන දොරට පාලකයෙක් මේ හැසිරෙන විදිහට තමයි සිත දමනය කරග්ඩඕ. එඒනිසා තමයි දේශනාාව තියෙන්නේ සතෝව අස්ස සති සතෝ පස්ස සති කියලා. ස්වභාවිකව එනලද හුස්ම ස්වභාවිකව මෙහෙලන් ඕන නාසිකාග්‍රයමත්ත සිත පිහිටුවල. බලහත්කාරයෙන් කරන්න ගියත් ඒක වෙන්නේ නෑ. ස්වභාවේෙන්ම තමන්ගේ උදරේ පින්බෙනකාරයත් උදරය හැකිල නාකාරයත්. නුවනින් යුක්තව දකිින් ඕන පෙන්වත්න්නේ. ඒ නුවනින් යුක්තව දකිනුකොට මේ සිට පුංචිදරුවෙක් වගේ. කුඩාළමය ඇත්ත දන්න මොනවද කුඩාළමයගේ ස්වභාවේම තමයි දුවනවා පනිනවා එපා කියනද කරනවා ඒක තමයි කුඩාලමයගේ තියෙන ස්භාවේ හැබැයි ඒ කුඩාළමයට අවවාද කරලා අනුශාසනා කරලා දඩුවම් පමුණුවල ඒ කුඩාළමයාව දමනය අපිට කරගන්න බැරිද. කුඩාළමය දමනය කරගන්න පුළුවන්. ඒ වගේ ආනපාන සති භාවනාව වඩනකොට අපි කොච්චරවත් පෙන්වත්නී සිතුවිලිය කුතු කරපුය කතීට ඉඳල කරගෙන දෙ සිටිවිලියෙහිම මෙහි දුවන්න පුළුවන්. සිටිවිලි දුවන කොට කරන්න ඕොනමොකක් ද දුවන ලදතනින් නැවත අරගෙන ආපවු සිත පිහිටුවගන්න ඕන. ඔබෝ නානාපානසති භාවනාව දෙනෙත් පියාගෙන විනාඩි දහයක් විතරය උත්සාහ කරල උත්සාහ කරලා නාසිකාග්‍රයාගේ ඉස්්පර්ශවෙන හුස්මටික පිළිබඳව සිත පිහිටුවල ඉන්නකොට එක පාරමබට මතක් කනකු ගෙදර වූයපු කුස්සියේ බත් දරුවන්ගේ පාසලේ වැඩ මේ විදියට සිත දුවනකොට ඔබ කොඩා දරුවෙකුට දඬුවම් කරන වගේ ඒ දුවන සිතේ ආදීනව දැකලා ආපහු පින්වත්නි භාාවනාවට සිටගන්න උත්සාහදරන්න ඕන. මේක එක දවසකින් දෙකකින් කරගන්න බෑ. දීර්ග කාලයක් පින්වත්නී ප්‍රායෝගිකව පුහුණු කරගන්න ඕන ආංගේ පු නුකරගන්න කෙනාට සුදු එළිය මීදුමක් වගේ එලිය පේන්ඩ පටන්ගන්නවා දෙනෙත් පියාගන මීදුමක් වගේ භාවනා වඩන ශ්‍රාවකයට මීදුමක් වගේ සුදු ආලෝකයක් පින්වත්නී පේන්ඩ පටන්ගන්නවා එතන රැදිි හරයනවද දැන් හරිම සෝතා පන් වුනා කියල බුදු හාමුදුරුවන්ගේ දේශනාාවවෙත් තින එතැන රැඳන්න බැහැපින්වත්න්නේ. එදොරට තමයි අප කියනර උගාහ නිමිත් පරිකාර්ම නිමිත් පරිකම්ප නිමිත්ත මේවාගේ ආශාවන් නැති නොවී ඒ නදු ඔබ්බට සිට පින් වත් දියුණු කරන්න ඕන එවුණු තොබ්බට සිට දියුණු කරන්න නම් ප්‍රායෝගිකව මේ ආනාපාන සතිය වඩන්න ඕන එතකොට ආනාපාන සතිය වඩනකොට කුමකක් දෙවෙන්නේ ආනාපානසතිය බහුල වශයෙන් වඩන්න වඩන්න සතර සති පට්ටානේමයි පෙන්වත් සම්පූර්ණ වෙන්නේ ඇයි මයිස්සරහටපට දේශනා කරන්නම් පෙන්වත්තිමාක මේ සාරාංස කර නොබට දේශනා බහදන නිසා එකදිකටමට පහැදිලි කරන්න මකක්ද ආනාපාන සති බහුල වශයෙන් වඩන ශ්‍රාවකයාගේ සතර සතිපට්ඨානේ සම්පූර්ණ වෙන්න පටන් ගන්නවා. සතර සතිපට්ටානේ සම්පූර්ණ වෙන්ම කක්දද වෙන්නේ සප්ති බෝධියංග ධර්ම සම්පූර්ණ වෙන්න පටන්ගන්නවා. සප්ති බෝධියංග ධරම වඩනකොට විද්‍යා විමුක්තිය පෙන්වත්තිින් සම්පෝරණ වෙනවා. විද්‍යා විමුක්තියෙන් අදහස් කරන්නේ ආර්ය ශ්‍රාවක භාාවේ ලබාගෙන ඉහල අධිගමයකට අස්්්‍රවිද්‍යා ්චේතෝ විමුක්තිය හා පඤ්ඥා විමුක්තියකට පත්වෙන්න්න පුළුවංකම තියෙනවා. ආනාපානසති භාවනා වඩනකොට පෙන්වත්න කමටහන් ලෙස පිළිවලින් මූලික දේශනා දහ නමයක් සූත්‍රපිටක අපිට හම්බ වෙන. එකක් දීගනිකාය තියෙනවා, හතරක් මජ්්‍යිමනිකායි තියෙනවා, එකොළහක් සයුත නිකායේ තියෙනවා, අංගුත්තර නිකායක බැගින් තියෙනවා, පටිසම්බිදාාමක්ගේ තියෙනවා, පාරාජිකාපපාලයේ තියෙනවා. මේ හැම දේශනාවක දීම් පින්වත්න වවිග්‍රහ වෙන්නේ ආශවාස සහ ප්‍රාශ්වාස කර කරන, ආකාරී සිත පිහිටුවන ආකාරය මයි පෙන්වත්නි වදාාරණ තියෙන්න්නේෙ. මෙ සෑම දේශනාවකදිම වධාරණවා මේ හිඳගෙන මයි භාවනා කළ යුත්තේ. ශරීරයේ රිජුවමයි තබාගත යුත්තේ. එහිද දෙග්‍රහ වෙන පෙන්වත්න ආයාසයෙන් හුස්ම ගැනීම නොකළ යුතුයි. කය සැහැල්ලු කරගෙන ආනාපාන සතිය, වැඩීම හුස්ම කෙරෙහි සිත යොමු කිරීමයි කළ යුත්තේ. ඒ හරියට පරිමුකං සතින් උපට්ට පෙත්වා තම හුස්ම පිළිබඳව සීය පිහිටුවා ගන කල්ගිවී යුතුවෙනවා. ආකාර තිස් දෙකකින් ක්‍රමවේද දාසයකින් මෙ සූත්‍රදේශනාවල අපට වදාරල තියෙනෝ. පෙනවත්න දීර්ගතම කමටහනක් තමයි ආනාපාන සතිය දීර්ගතම කමටහනක්. ඒක පෙන්වත් නරමං මුලින් මතක් කලානේ ක්‍රමවේදයන් දාසයත්වයෙනවා කලා ඒ දාසේ දීර්ගකොට ආ්වාස කරනේ, දීර්ග කොට ආස්වාස කරමි නුවනින් දකිනවා. දීර්ග කොට හෝ ප්‍රශ්වාස කරනුව, දීර්ගකොට ප්‍රශ්වාස කරනේ නුවනින් දකිනෝ. හුස්ම කොට හෝ ආශ්වාස කරන හස්ම කොට ආශ්වාස කරමි නුවනින් දකිනවා. මෙන්න මේ කියන කාය සංස්කාර සංසිංදුවෙමින් ආශවාස කරනවා හිත්වෙනවා කාය සංස්කාරය සංසිදුවෙන් ප්‍රාශ්වාසක කරමින් හික්මෙනවා. මේ හතර මගින්ම වෙන්න පෙන්වත්න කාය අනු පස්සනාව. අතර මගින්ම වෙන්න කායානු පස්සනාව. පහන්ද අට ක්‍රමතිකින් වෙන්නම කදදවේදෙන අනු පස්සනාව. ප්‍රීටි පතිසංවේදී ආශ්වාස කරමනවා ප්‍රී ප්‍රතිසංවේදීව ප්‍රාශ්වාස කරනවා සුක පටිසංවේදී ආශ්වාස කරනවා ඉළඟට පෙන් වත්න සුකප්‍රේති ප්‍රතිසංවේදීව ප්‍රාශ්වාස කරනවා මේ කියන ක්‍රමයක්. චිත්ත සංස්කාර ප්‍රතිසංවේදී ආශ්වාස කරනවා ඉක්මව ප්‍රාශ්වාස කරනවා චිත්ත සංස්කාර සංස්ුන්ඳුවමින් ආශ්වාස කරමින් ඉක්මෙනව චිත්ත සංස්කාර සංසිදුවෙන් ප්‍රාශ්වාස කරමින් ඉක්මෙනව කියන මේ ක්‍රමහතරින් සිදු වෙන්න පෙන්වත්න්නේ වේදනානු පස්සනාව දැම්බලන්න කායානු පස්සනාව ඉළඟට වේදනානු පස්සනාවට. නමේ දොළහා මේ ක්‍රමහත්තරින් සිද්ධ වෙන්නේ චිත්තානු පස්සනාව. දහතුන දාසේ, මේ ක්‍රමහතරින් වෙන්නේ දම්මානු පස්සනාව පටිසම්බිදා මක්ගේ තුළ විග්‍රහ කරන අපෙන් වත්න්නේ මේ කියන ක්‍රමදාසය කියල කියන්නේ එක කොටසකට හතර බැගින් මේන් මේ කියන සතිපට්ඨානය ප්‍රගුණ කරගන්න ක්‍රමවේදයක් මේ දේශනාව තුළ අන්තරගත වෙලා තියෙනවා. එන සතිපට්ඨානය කෙලෙකිව මොකක් ද ආනපාන සතියට ආනපාන සතිය කියන්න මොකක්ද සතිපට්ටානයට ආනපාන සතිය වඩන විස්තර කරන තැන දේශනාවේ දහ නවයක් පෙන්වත්නී දීගනිකායත් මජ්ජම නිකායත් මහසති පට්ඨාන සූතරයත් පෙන්නොලදීල තියනවා. පස්සම්බයන්කාය සංකාර් ක්‍රමවේදයට දොළහම නොදක්වලා ඉති අජ්්‍යත්තංවා කායේ කායානු පස්සි විහරැති. විදර්ශනාව වදාරල තියෙනවා. මේකිය නාකාරයටත් පෙන්වත්නී. මේ ආශ්වාස ප්‍රාශ්වාස කිරීම තුළ නිවන්නවබෝධ කර ගැනීමේ ක්‍රමවේදය භාගිවතුන් වහන්සේ අපට මනාලිස වදාරල තියෙනෝ. ඉළඟට ආනාපාන සති සූත්‍ර දේශනාවේ ක්‍රමවේද දාසයක් විස්තර කල්ල තියෙනවා. ඒතමයි පින් මත්ති පීටි පටිසංවේදී, සුක පටිසංවේදී, චිත්ත සංස්කාර පටිසංවේදී, පස්සම්භයන් චිත සංස්කාරයන් චිත්ත පටිසංවේදී, අභිප්පමෝදයන් චිත්තං, ළඟට පින්වත්න්නේ සමාධහන් චිත්තං විමෝජයන් චිත්තං න අවස්ථාමගින් වේදනානු පසනාවත් චිත්තානු පස්සනාව වගේම දෙවැනි තුන්වෙනි හතරවෙනි ද්‍යාන වල අදහස්භාවයට පත්කරල තියෙනු. සුක පේටි පේක්ෂා වර්ධනය කිරීම ද්‍යාන වන විද්‍යාන එව තමයි මේ අනු පස්සනාව ප්‍රීතිය වර්ධනය කන භාවන කරන එක ්‍යානයකට පත්වනො. සිතේ පවතන ප්‍රීතිය හඳුනගෙන. ඒ අධ්‍යනය කරන එක විදර්ශනාව. ඒනම් සමත සහ විදර්ශනා කියන දෙකම මෙයානපාන සතිය තුළ වර්ධනය කරන බව අපට දේශනා පරිශීල්නය කරනකට දිගනිකායි සූත්‍ර මජ්‍යමනිකායි සූත්‍ර අංගුත්‍රණකායක නිපාය සූත්‍ර වගේ සූත්‍ර දේශනාවන් අධ්‍යනය කරනකොට පින්වත්න්නේ අපට ඉතාමත්ම, මනාවබෝධීකින් මේ කියන කාරණාටික වටහගන්න පුළුවන්කම තියෙනු හිළඟට පින්වත්න ආනාපාන සතියෙන් ්‍යානය ැබුවට පස්සේ ඒ ධ්‍යයානයේ පාදක කොට ගැන ආශවාස ප්‍රශ්වාස කොට ගැෙන විදර්ශනාවකට එළෙබෙන්න්න පුළුවන් බව පටිසම්බිදා මක්ග දේශනාවිදි විග්‍රහ කරල තියනු එතකොට ආශවාස ප්‍රශ්වාස කරන්න මුකෙන්ද කයින් අයිහැදිල තියනම කෙද සතරමාධාත්තෝන්ගේ. ආං ඒ නං එතන තියෙනවා රූපයක් එන රූපය අරමුණු කරගෙන පස්ස මුල් කරගෙන වේදනා සඥ්ඥා සංස්කාර විඤ්ඥාන එනම් නාමත් නාම රූපයම් ප්‍රත්තියක් සහිතව ඉපදන. බව නුවින් යුක්තව දකින්න මේ ශ්‍රාවක සිතය පුරුදුවෙනවා කියන. ක මේ නමුරූප දරමයන් වල පවතින ස්භාව තමයි ත්‍රලක්ෂණය ආංගේ ත්‍රලක්ෂණය අවබෝධ කරගෙන අරහත්වයේ මග දක්වාම ගමන් කරගන්න හැකියාව තියෙනවා. එතකොට ැ එත්තු කල්පනා කරල බලන්ඩ ආනාපාන සතියෙන්කායානු පස්සනාවටත්ත තුළලත්වෙනවා සිහි පිහිටුවා ගන්න පුළුවන්කම තියනවා අනුපස්සනාවකට වැටනෝ. අනිත්‍යය දුක් අනාත්ම වශයෙන් විනිවිද දකින්න පුළුවන්කම තියනවා සිතිවිලි වෙල නොවැල්මක් ඇති කරන සිතිවිලි නිරෝධේයට පමුණුවවා නැතැර දැමීමට පුරද්ධ පු ප්‍රගුණණ කරනවා. නාමසාහ රූප දෙක අතහරි නෝ. එතත් එ අතහරින්නේ. නිත්‍යසුක ආත්ම නන්දිරාග තන්න උපාදාන කියන සිතිවිල. අනිත්‍යය දු අනාාත්ම වශයෙන් නාම ධර්මයක් වශයෙන් දැකීම පුරදුවීම තුළින්. මේ සියල්ලම කරන්න පුළුවන්න පින්වත්න්නේ ආන පාන සති භාවනාවෙන්. ක්‍රමදාහතරකට වදාරලත්වේ නෝ නේ දේශනාව දැබැයි මේක වඩන් ඕන විදිහ පින්වත්්‍ය අරමමා මුලින් මතක් කරන සූත්‍රයටම වදාළ උදාහරණය වගේ මබට මතක් කරන්න ඔබ දොරුට පාලකයෙක් වගේ වෙන්න ඕන දොරුට පාලකෑමුකද කරන්නේ දොරුට පාලකෑ ඇතුල් වෙන හැමෝම පිළිබඳව අවබෝධීංගින්නවා. උබත් ඔබේ සිතට ඇතුල් වෙන අරමුණු පිළිබඳව අවබෝධීෙන් ඉන්න ඕන එතුොර තමයි යට පුළුවන්කම තියෙන්නේ මේ කාමතන් මේ බුදුරජාණන් වහන්සේ වදාරන ලද තන්හාවන් තුළ සිත බඳනකොට ඒ තන්හාාවන් තුලින් සිත නිරුද්ධ කරගන්න එවිටරක් නෙවෙයි ඒ ශ්‍රාවකයට පුළුවන්කම තියෙනවා කියන පින්වත්න නීවරණ ධර්මයන්වලින් අත්මි දෙන්න නෙවැරදි දුරුටු පාලකේ කුණහම. කාමච්ඡන්දය ව්‍යාපාදේ තිීනමින්දේ උදච්කුක්කුච ච්චා කියන නීවරණ ධරම තුලින් සිත රැකගන්න සිට පිරිසිදු කරගන්න, ආනපානසතිීම් පුළ බම් බව බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ සැකයකින් නොවේ මොකකින්ද බුද්ධ චක්ෂුවෙන් සමන්ත චක්ෂු සයෙන් දෙිබ්බ චක්ෂු සෙන් ප්‍රඥාචක්ෂුසයෙන් සහම් මාංච චක්ෂු සයෙන් බුදු කෙනෙක්ුලොව දැකලායි. එනම් ඔබටත්මා ප්‍රාර්ථනා කරනවා ආනාපානසති භාවනාව දෛනික ජීවිතය කටයුතු සාර්ථකත්වයට වගේම නිවන් මග පූරණය කර ගැනීමටත් තුපකාර වෙනවා එනිසා පින්වත්නී, ඔබ මේ වදාරල තියෙන කමටහන් දාහතරකින් හෝ දාසේකින් හෝ කුම නොවාකාරයකින් සිත පිහිටුවාගන්න වීර්ිය වඩත්වායන ප්‍රාර්ථනාවෙන් ආශිර්වාද කරනු. අද ඉතාමත්ම සත්පුරුෂව මේ පින්කම මුළු ලෝකේටම ධර්මදාානයක් ලෙස ප්‍රඥා නාලිකාව විකාශනය කිරවීම සඳහා තුරකිරියේ පදදිංචි ඩියR රබේ දීර මහත්මියය සහ සුමේද වීරසේකර මහත්මා විසින්ස දැඇති දායයිකත්වය දරා තිබෙනවා. දෙපාර්ශයවෙන් පරලොවසපත් දෙමමාපියන්ට සහ සහෝදර සහෝදරියන්ටත්. මීට මාස තුනකට පෙර පරලෝසපදලාල් ලීල සේන සුනෙත්‍රා වීරසේකර යන ඥාති සෝහිරා සහ සෝහහිරයටත්. ල ස නෑ ැත මිතුුවන් ත්මියුතුම් ර්මදානමේ ුණෙකු සාලන මෝදන් වී. වගාමීඉස්සල කැඩබරුතුමූ නිර්වාණ සුවම සාක්ෂත් දේවායන ප්‍රාර්ථනාවෙන් පුഞഞාන මෝදනා කරනවා. ඇතව දරු දෙපලට මද පල දියනය න්නඇතුළ පවල ලු දෙදනට නිදුක් නිරෝගකිසු පත්භාාවය සහ. දේර්ගාය සම්පත්තිය සැල සේවා දියනය ග අධ්‍යාපන කටය සර්පකාරයම සාර්ථක වී. අනාග තබිහුරදිය සැල සේවා යන ප්‍රාර්ථනාම් සිද්ධ කරනවා. ගෞරවනි දේකයන් වහන්සේට දෙෙදුක් නීරෝකිසව පදභාවය ලබී ප්‍රර්ථනා කරන්න අවබෝධියකකි නිර්වාණ සවේ ශක්ෂා කර ගැනීමටම මෙම උතුම් කුසලපකාරවේවා යන ප්‍රාර්ථනාවෙන් පින්වත්නී ආශිර්වාද කරනවා. ්‍රඥා ලිකාව ජනවාරි මාන්සේ පළවෙෙන දින පවත්වන ද පලවෙන දේශනාව තමයි උබාධ දායකත්වය ගෙනටයුතු කළින් පවිශේෂයම පාර්ථනා කරනවා සකළ ලෝක සත්වයාටම සංසාරයේ විමුක්තිමාර්ගය විවර කරගන්න හැකි කල මිතුරු ආශත්‍රයේ සැලසෙන සුබනව වසරක් වේවා. ඔබටත් ලෝක සත්වයාටත් ඉක්මන් කළෙ සුක පටිපදාවකින් නිර්වාන මඟ පූරණය කරගන්නට ධර්මදානමය කුසලේ උපකාරයක්ම වේවා යන ප්‍රාර්ථනාව සිද්ද කරනවා. ආකා සට්ටාචබුම් මට්ටා දේවාානාගා මහිද්දිිකා පං්ඥොන්තන් අනුමෝ දිත්වා චිරංරක්කං තුළෝකසාසනං චිරංරක්කං තුදම්මදීසනං චිරංරක්කං තුතං සදා හැම දෙනාටම තිරුවන් සරනයි මෝහහයෝ නිිප්හාන